අයිබෝන් ලියටත්තලක් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ පයිපින්, ඒ කියන්නේ බයස් පටි කොහොමද අපි කපාගෙන මේ විදිහට නවල හදාගන්නේ කියලා. අපි මේවා සාමාන්‍යයෙන් කරට ඒ වගේම අත්තලට සාමාන්‍යයෙන් මේ පටි අල්ලනවා. මම අද කියලා දෙන්න ඔයාලට කොහොමද මේ පටි කපන්නේ කියලා. දැන් අපි රෙදි කෑල්ල අරගෙන මම ගත්තේ කොළයක්. අපි දැන් රෙදි කෑල්ල මේ විදිහට අරගෙන අපි රෙදි කෑල්ල මේ විදිහට උල් හැඩයට නවලා කොටුවක් කපා ගන්නවා. ඒ කියන්නේ තනිකර පාද හතරම සමාන රෙදි කෑල්ලක් තමයි අපිට ගන්න ඕනේ. මේ විදිහට නමලා අපි මෙතනින් කපාගෙන යනවා මේ විදිහට. අපි රෙදි කෑල්ලක කපනකොට මේ පැත්තට තමයි බයස් පටිය කපන්නේ. ඒ කියන්නේ කෙලින් කපන්නේ නැහැ. රෙදි කෑල්ලේ ඇදේට තමයි බයස් පටිය කපන්නේ. අපි මේ විදිහට කපන්නේ ඒ පැත්ත තමයි රෙදි කෑල්ලේ ඇදෙන පැත්ත. ඔයාලා රෙදි කෑල්ලක් අරගෙන බලන්න, මම පෙන්නන්නම් ඔයාලට. දැන් අපි මේ රෙදි කෑල්ල ගත්තොත් එහෙම මේ පැත්තට ඇදෙන්නේ නැහැ, මේ පැත්තට ඇදෙන්නෙත් නැහැ. අපි මේ පැත්තට ඇදලා බලන්න. මේ විදිහට හොඳට රෙදි කෑල්ල ඇදෙනවා. අපි මේ පැත්තට තමයි මේක කපන්නේ. එතකොට ඔයාලට බයස් පටිය ගන්න පුළුවන් අඟල අඟල් භාගයේ තුන් කාලේ වගේ. මම ගන්නෙ තුන් කාලේ බයස් පටියක් තමයි. තුන් කාලේ බයස් පටියක් අපි ගන්නකොට නවන්නත් එක්ක අපි අඟල් එකමාරක් ගන්න ඕනේ. මේ විදිහට අපි අඟල් එකමාර මේ විදිහට දිගටම මාක් කරගෙන යන්න ඕනේ. මම මුලින් මේ විදිහට රේඛාවක් ඇඳගෙන එතන ඉඳන් අඟල් එකමාර මේ විදිහට මාක් කරගෙන මේ විදිහට දිගටම අඟල් එකමාර මාක් කරගෙන ගිහිල්ලා මේ විදිහට මම ඒ මාක් ටිකත් මෙහෙම රේඛාවකින් යා කරනවා. දැන් මම දෙපැත්තටම අපිට කපන්න පුළුවන්. මම එතනින් පල්ලෙහාටත් ආය අඟල් එකමාර මේ විදිහට මාක් කරනවා. මම අඟල් එකමාරක් ගන්නේ අඟල් තුන් කාලක පටියක් ගන්න තමයි. ඔයාලට අඟලක විතර පටියක් ඕන නම් අඟල් එකයි තුන් කාලක් මේ විදිහට මාක් කරගන්න ඕන. අඟලයි තුන් කාලක් මේ විදිහට මාක් කරගත්තම හරි. අපි ගන්න ඕන ගානට වඩා අඟල් දැන් අපි තුන් කාලක් ගන්නවනම් අඟල් එකමාරක් මාක් කරනවා. අපිට ගන්න ඕන ගන්නට වඩා අපි තුන් කාලක් වැඩිපුර තමයි මෙහෙම මාක් කරනකොට මාක් කරන්නේ. මේ විදිහට මේ පටිය දැන් අපි කපාගමු. මම දැන් මේ විදිහට පටි දෙක කපා ගත්තා. මම රෙදි කෑල්ලකින් කපාගත්ත පටි දෙක තමයි මේ. දැන් මම නවන විදිහ මේකෙම කියලා දෙන්න. අපි දැන් මේක මේ විදිහට දෙකට නවලා ඒක මේ විදිහට දෙකට නමලා අපි හදා ගන්න ඕන දෙපැත්තම. දැන් අපි
මැනලා බලමු මේ පටිය තුන් කාලක් එන්න තමයි අපි අඟල් එකමාරක් පළල ගත්තේ ඔයාලා අඟල් අඟලක් විතර පළලට එන්න නම් අඟල් 1යි 3 කාලක් විතර ඔයාලට කැමති මහතක් ගන්න පුළුවන් මේ පටිය වල දැන් රෙදි කෑල්ලේ අපි නවනකොට මේ විදිහට නැමිලා තියෙන්නේ ඒ හින්දා රෙදි කෑල්ලේ නවනකොට අපි අයන් නවලා අයන් කරගන්න ඕනේ දැන් මම තව දෙයක් කියලා දෙන්නම් අපිට අපිට අවශ්‍යම දිග මේ පටි වල ගන්න බෑ සමහර වෙලාවට අපිට මීට වඩා දිග පටියක් ඕන වෙනකොට අපි මේක ජොයින් කරගන්න ඕනේ මේක ජොයින් කරන තවත් වෙන විදිහක් තියෙනවා අපි මේක ජොයින් කරනකොට එක පටියක් මේ හොඳ පැත්ත අනිත් පටියේ මේ යටට හොඳ පැත්ත තියලා කියන් මේ උඩට උඩින් තියෙන පටියේ මේ විදිහට අපි හොඳ පැත්ත යටට මේකේ හොඳ පැත්ත උඩට තියලා මේ විදිහට මෙහුමක් ගහන්න ඕනේ මෙහුමක් ගහුවට පස්සේ මම ගහලා පෙන්නන්න මම ඔයාලට මේ විදිහට පින් එකක් ගහලා පෙන්නන්න මෙහෙම පින් එකක් ගහලා ඔයාලා මේක මහ ගන්න මේ විදිහට මේ හැඩයට අපි මේ වැඩි කොටස කපලා අයින් කරන්න ඕනේ මේ විදිහට දැන් මේක මේ පැත්තට මෙහෙම දිග ඇරියාම මේ විදිහට තමයි දිග ඇරියාම මේ විදිහට අයිනියම්ම මහලා අයිනියම්ම මේක කපා ගන්න ඕනේ නැත්නම් මහනකොට අපහසුයි මම දැන් කියලා දෙන්නේ මේක කොහොමද අපි ගානට නමා ගන්න කියලා අපිට මේ විදිහට ගා මෙහෙම දිගටම නවාගෙන යන අපහසු නිසා මම ලේසි ක්‍රමයක් ඔයාලට කියලා දෙනවා මුලින්ම අපි මේ විදිහට දෙකර නමලා ඒ නමුම් පාරට මේ විදිහට දෙපැත්තේ පටි දෙකම ඇතුළට මේ විදිහට නවාගෙන අපි අයන් කරගන්න ඕනේ මේ විදිහට මුල් ටික විතරයි ඒ විදිහට අයන් කරන්නේ මේ විදිහට හොඳ පැත්ත කන පිට උඩට තියලා හොඳ පැත්ත තමයි මේ විදිහට ඇතුළට නමන්නේ දැන් අපි මේ පටිය මහත විදිහට ගන්නේ අඟල් තුන් කාල අඟල් තුන් කාල ඔයාලා අයන් බෝඩ් එකේ හරි මේ විදිහට අඟල් තුන් කාල මේ විදිහට ඩොට් දෙකක් තියලා මාක් කරගෙන ඇල් පෙනෙත්තක් හරි දිග ඉඳිකටුවක් හරි අරගෙන මේ විදිහට මේ ඩොට් එකට එහා පැත්තෙන් අතුලට ගහලා මේ ඩොට් එකෙන් මෙහෙම එළියට ගරගෙන මේ ඩොට් එකෙන් මෙහෙම එළියට අරගෙන ආයෙත් මේ ඩොට් එකෙන් මේ විදිහට මෙහෙම ඇතුළට යවන්න ඕනේ මේ විදිහට ඊළඟට අපි මේ නම්බුපු ඉස්සෙල් අපි අයන් කරලා ඉස්සරහ ටික විතරක් අපි අයන් කරගත්තා ඒ කොටස අපි මේ විදිහට මේ දෙක අතරින් මේ විදිහට ඒ දෙක අතරින් එළියට ගන්න ඕනේ අපි දැන් ඒ එළියට මෙහෙම ඇදලා ටිකක් ආයෙ ඒ ටික අයන් කරන්න ඕනේ ආයෙත් මේ ටික පොඩ්ඩක් ඉස්සරහට ඇදලා නැවතත් මෙහෙම අයන් කරගන්න ඕනේ මේ පැත්තෙන් අපි ටිකක් මේ විදිහට නමලා හදාගෙන මේ පැත්තට අදින්න
මේ විදිහට පොඩ්ඩක් අතින් හදාගෙන ඉවර වෙලා මේ පැත්තට අදින්න ඒ අදින ටික මේ විදිහට අයන් කරගන්න මේ විදිහට අතින් පොඩ්ඩක් නවල හදාගෙන මේ පැත්තෙන් මෙහෙම එතලා අපි ඇදපු ටික මේ විදිහට අයන් කරගන්න ඕනේ මම දැන් මේ විදිහට පටිය හදාගෙන අවසන් කරන්නයි හදන්නේ මේ විදිහට අවසාන තැනත් අපි අති මේ දේ හදාගෙන මේ විදිහට මම නැවතත් මේ විදිහට ඒක උඩින් මේ විදිහට අයන් කරගෙන යනවා මේ විදිහට මේ විදිහට අපිට එක ගානටම පටිය නවාගෙන හදාගන්න ලේසි මම තවත් පාරක් කියලා දෙන්න කොහොමද පටිය නවන්නේ කියලා මුලින්ම අපි මේ පටිය මේ විදිහට දෙකර නවාගෙන ඒ නැමුම් පාරට මේ දෙපැත්තම මේ විදිහට නමලා අපි ඒක අයන් කරගන්න ඕනේ මුලින්ම එක පැත්තක් නවලා මේ විදිහට ඒ කොටසම අයන් කරගන්නවා දැන් මම මේ කොටස මේ විදිහට ඇතුළට නවලා මේ විදිහට මම අයන් කරගත්තා දැන් අපි ඊළඟට මෙතනින් මේ විදිහට මේක එළියට ගන්න ඕන මේ විදිහට මේ විදිහට දැන් අපි එළියට ගන්න කොටස මේ විදිහට අයන් කරගෙන යනවා මේ පැත්තෙන් හදාගෙනම මේ විදිහට අතින් හදාගෙනම මේ පැත්තට අදින්න. එතකොට අපිට වෙනස් වෙන්නේ නැහැ මේක. මේ විදිහට මේ පැත්තෙන් අතින් පොඩ්ඩක් හදාගෙන මෙහෙට අදින්න. මේ විදිහට මෙහෙම මම දැන් ඒ පටිය නවාගෙන අයන් කරගෙන ඉවරයි මම තව පාරක් මේ විදිහට උඩින් අයන් කරගන්නවා මේ විදිහට මේ තමයි දැන් මම හදාගත්ත පයිපින් පටි ඔයාලට වෙළඳපළේ වුණත් මේ පටි ගන්න තියෙනවා ඒ වුණාට අපිට අවශ්‍ය පාටෙන් නැති වෙන අවස්ථා තියෙනවා ඒ වෙලාවට ඔයාලට මේ විදිහට හදා ගන්න පුළුවන් අපිට බ්ලවුස් එකක් මහන කොට වෙන පාටින්කින් දාන්න නැතුව අපිට ඒරෙද්දෙන්න මේ විදිහට ලස්සනට බයස් පටි කපලා හදා ගන්න පුළුවන් මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් ගේනවා මේ බයස් පටි දාලා කොහොමද අපි බ්ලවුස් එකක් මහගන්නේ කියලා ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු ආයුබෝවන්